සෝදාන වහන්න මේ විමසු පරිදි කායගත සති භාවනාව ගැනයි සරල කරුණු ටිකක් ඉදිරිපත් කිරීමෙන් මේ අදහස් කරන ලබන්නේ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ දක්වනවා මේ කායගත සතිය වැඩිමින් ලැබෙන ආනිසස් දක්වන්නේ සූත්‍ර රාශිය කායගත සති බික්කේ භාවිතා බහුලී කතා මහත්ඵලා උන්ති මහානිසංස කියලා එහෙම දක්වනවා නැත්නම් කායගත සති බික්කේ භාවිතා බහුලී කතා සෝතාපට්ටි ඵල සත්‍ය ක්‍රියාවේ සකදාගාම ඵල සත්‍ය ක්‍රියාවේ අනාගාම ඵල සත්‍ය ක්‍රියාවේ අරහත් ඵල සත්‍ය ක්‍රියාවේ සම්මාත්තන්ති ආදී වශයෙන් රාජපුත්‍ර රාශියක දක්වා තිබෙනවා කායගත සතියේ වැඩිමෙන් ලැබිය හැකි ආනිසංස ඒක නිසා කායගත සතියේ සෑම කෙනෙක් විසින්ම වැඩි යුතු බවයි බුදුහාමුදුරුවෝ පෙන්වන්න කොට වදාරන්නේ බොහෝ දෙනෙක් කායගත සතිය කියලා කියනකොටම හිතන්නේ පිළිකුල් භාවනා කරන පමණයි කායගත සතිය කියන එකට පිළිකුල් භාවනාව පමණක් නෙවෙයි අන්තර්ගත වන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන කායගත සතිය කියලා සූත්‍රයක් ඒකෙත් දක්වනවා වෙනත් ස්ථාන වලත් දක්වා තිබෙනවා කායගත සතියට ඇතුළත් වෙන කරුණු මේ කායගත සති භාවනාවට ඇතුළත් වෙන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන කායානුපස්සනාවේ කොටස් ඔක්කොම ඒ කියන්නේ ආනාපාන සති භාවනාව සති සම්පජඤ්ඤ භාවනාව ඉරියාපත භාවනාව ඊළඟට දහතු මනසිකාර භාවනාව පටික්කුල මනසිකාර භාවනාව සහ නවසීවිතය කියන ඒ සියලුම භාවනා කොටස් කායගත සතියටයි ඇතුළත් වන්නේ මේ කලින් අර කීවාසේ කායගත සතිය වැඩිමෙන් සකදාගාමීවෙන්නත් පුළුවන් අනාගාමීවෙන්නත් පුළුවන් රහත් වන්නටත් පුළුවන් දෙමාර්ගඵල කිසිවක් නැති කෙනෙකුට සෝවාන් මාර්ගය ලබන්නටත් පුළුවන් ඒ දේ පළමුවෙන්ම කායගත සතිය දෙක නානාපාන සති ගැන අපි කතා නොකළත් අනිත් ඒවා ගැන මේ අය නිරන්තරයෙන්ම අවබෝධයක් ඇති කරගන්න නිරන්තරයෙන් මේවා වඩන්න පුළුවන් වෙන එක ඉතාම හොඳයි ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න එක ඒ නිසා අවශ්‍ය වෙන කරුණක් එතකොට සම්මා සතියෙන් එතකොට කටයුතු කරන්නට ඒ කියන කරුණ මේ අයට නිතර නිතර ප්‍රකාශ කරලා තියෙන එකක් සත්‍ය සම්පජඤ්ඤේ කොටසයි ඉරියාපත හැසිරීමේ කොටසයි විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ අපි කරන කියන ලැබෙන සෑම ක්‍රියාවක්ම සිහියෙන් යුතුව කරන්නට ඒ කියලා පෙන්වනකොට වදාරලා තිබේ. සිහියෙන් යුතුව කටයුතු කිරීමම පමණක්ම නෙවෙයි සතිය කියන්නේ. සතිය කියන වචනේ විස්තර කරන්නේ සතර සතිපට්ඨාන ධර්මයන්. ඉතින් සතර සතිපට්ඨාන ධර්මයන්ම වඩන විට අපේ සතිය දියුණු වෙනවා. නැත්නම් සතර සතිපට්ඨාන ධර්මයන්ම වඩන්නට ඕන සම්මා සතිය සම්පූර්ණ කර ගැනීමට කෙසේ වෙතත් එදිනදා ජීවිතයේදී වැඩ කටයුතු කරන විට පුළුවන් තරම් දුරට සතියෙන් සිහියෙන් යුතුව ඒවා කරන්නට පුරුදු වෙන එක ඉතාමත් හොඳයි. මේ ගැන එතරම් වැඩි කරුණු කියන්නට අවශ්‍ය නැහැ. කලින් බොහෝ ධර්ම දේශනාවලේ කරුණු ඉදිරිපත් කරලා තිබෙන නිසා. ඊළඟට පිළිකුල් භාවනාව. කායගත සතියේ තියෙන එක් කොටසක්. පිළිකුල් භාවනාව සෑම කෙනෙක් විසින්ම වැඩි යුතුව බුදුහමදු දක්වලා තිබෙනවා. විශේෂයෙන්ම රාගය දුරු කර ගැනීමට නැත්නම් යටපත් කර ගැනීමට පිළිකුල් භාවනාව මහෝපකාර වන නිසා තමයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ. පිළිකුල් භාවනාවේදී දක්වන බුදුරජාණන් වහන්සේ තෙසලොම් නියද සම්මස්නාරාදී වශයෙන් මේ ශරීරයේ තියෙන කුඩම් කොටස් දකින්නට කියලා. එක් තැනකදී උන්වහන්සේ දක්වන ගණ්ඩෝති බික්කේ මස්ස කායස්සේ තන් අදි වචනන් ජාතුම් මහා භෞතිකස්ස මාතා පෙත්තික සම්භවස්ස වදන කුම්මාස වචස්ස අනිච්චුච්ඡාදන බේදන පරිමන්දන විද්දස්සන ධම්මස්ස කියලා පාඩ. ගඩුව කියන්නේ මහන්නේ මේ කයට කියන වෙනත් වචනයක්. ගඩුව කියන්නේ කුණු වෙලා ඕජස් කරන සැරව කරන දුග දහමන මැස්සෝහන කුණු ගිය තුවාලයකට. මේ ශරීරය කියන්නේ මේ ශරීරයට කියන වෙනත් වචනයක් මහන්නේ මම මේ ගඩුව කියන වචනේ කියලා බුදුහාමුදුරුව දක්වනවා. මාතාතුම් මහා භූතිකස්ස සතර මහා භූතෙන් හැදුණු මාතා පෙත්තික සම්භවස මෞපිය සම්භවයෙන් ප්‍රභවය ලැබුවා වූ ඕදන කුම්මා සුපජයස බත්තිලවලු ආදීන් පෝෂණය කළ යුතු අනුච්චදාදන බෙහෙදන පරිමන්දන විද්ධංසන ධම්මු පරිමන්දන කියන්නේ ඇලීම් පිරිමැදීම් සෝදා පවිත්‍ර කිරීම ආදී නොයෙක් දේවල් කළ යුතු ඒ වගේම කැඩෙන බිඳෙන විනාශ වී යන මේ කයට කියන වෙනත් වචනයක් මහණෙනි ගඩුව කියන්නේ තතෝ යම් කිංචි පග්ගරති අසුචින්ජේව පග්ගරති දුක්ගන්ධං ජේව පග්ගරති යම් කිංචි පසවති අසුචින්ජේව පසවති දුක්ගන්ධං ජේව පසවති එහි යමක් වැගිරෙනවා නම් වැගිරෙන්නේම දුගඳ හමුන දෙයක් පිළිකුල් සහගත දෙයක්
තමන් බලන්න ඕනේ තමන්ගේ ශරීරයෙන් වැగిරෙන අසුචි වැగిරෙන හැටි, මුත්‍රා වැగిරෙන හැටි, මුළු ඇඟ පුරාම දාඩිය වැగిරෙන හැටි, කුණු කෙළ වැටෙන හැටි, තොටුපළ ඇතුළේ ආදී යන හැටි, කබ්බ කඳුළු නැත්නම් නාස් වලින් කන් සිඳුර වලින් එන ඔය කල්ලාඳුරු වැනි ඒ අපවිත්‍ර කොටස් මේවා මුළු ශරීරයෙන්ම ගලන ආකාරය තමන් දකින්නට ඕනේ. එහෙම දකින්කොට තමන්ට තේරෙන්නට ඕනේ මේවා ඇතුලේ තියෙන කොටත් මේ වගේම දුගඳ පිළිකුල් දේවල් කියලා. ඊටත් අමතරව ඇතුලේ මේවා තියෙන්නේ තවත් පිළිකුල් කොටස් ආශ්‍රිත කරගෙන. ඒවා තුළ මේ සමහරට මල මෝත්‍රා ආදී පහ කරන ඒවා වැටෙන්නේ පිරිසිදු තැනකට. නමුත් ශරීරයේ ඇතුලේ තියෙන කොට මේවා පිට වුණාටත් වඩා අපිරිසිදුයි කියලා දතේතු. තතෝ යම්කිංචි පසවති දුග්ගන්ධං චේව පසවති අසුචින් චේව පසවති. මේක ඇතුලේ යම් කිසි දෙයක් පැස්සෙනවා නම් පැසවෙනවා නම් ඒ සියල්ලම දුගදහමන දෙයක්මයි, ඒ වගේම පිළිකුල් දෙයක්මයි. තමන්ගේ ශරීරයේ දේශ බැලුවාම තමන්ට තේරෙනවා මොකද්ද මේකේ තියෙන හරය, සාරවත්දයක් තියෙනවද, වටිනා මුතුමැණික් වෙනි අභේවද්දයක් නැත්නම් ඔය හොඳ වටිනා ලී වෙනි අරටුව තියෙන දෙයක් මේවා තියෙනවද කියලා තමන් බලන්නට ඕනේ. බලනකොට තමන්ට පේනවා තමන්ගේ ශරීරයේ තුල උදල කොටස උදාහරණයට ගත්තොත් මේ බඩවැල් තියෙනවා, මේකේ මොනාගයක්ද, පිට තියෙනවා, ශෙම තියෙනවා, ඒව මොනාගයක්ද, අසූචි තියෙනවා, මූත්‍රා තියෙනවා, මේව මොනාගයක්ද, මේද තට්ටු තියෙනවා, ඒව වර්ගයක් තියෙනවද, ඒ වගේම කුණුලේ දුගඳ හමන සිනිගඳ හමන කුණුලේ තියෙනවා, මේව වටිනාකමක් තියෙනවද, ඒ වගේම දුගඳ හමන වායුවකින් පිටලා තියෙනවා, සමහර පණුවම් පවසිනවා, මේවේ තියෙනවාද යම්කිසි සාරවත් භාවයක්, සම්පූර්ණයෙන්ම අසාර දෙයක් කිසිම දෙයක එකේ වටිනාකමක් අගයක් කියලා දප්පන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මේවා පුරවගෙන මහා ලොකු අය වශයෙන් සිතාගෙන ආමාණයෙන් යුතුව කටයුතු කරන අය ලෝකේ අනන්ත වශයෙන් ඇත්ත වශයෙන් මේ දන්නේ මේ ඇතුලේ තියෙන මොනවද කියලා, මොනවද මේ අගයන්නේ, මොනවද මේ වටිනාකමක් කියලා ග්‍රහණය කරන්නට තියෙන. උදාහරණ නැත්නම් තමන්ගේ මූණට ගත්තොත් එහෙම මොකද මේ මූණට ප්‍රිය කරන මූණ ඇතුලේ තියෙන කොටස් දිහා බලන්නට ඕනේ. විශේෂ හැම ගැලෙව්වට පස්සේ හිස් කට දිස්සන ආකාරය, හිස් කට කපලා ඉවත් කළොත් එහෙම මේකේ මොලේ හිරවලා තියෙන ආකාරය, ඒ වගේම මේ හැමේ මතු පිට තියෙන සියුම් සම ගලලා ඉවත් කළොත් එහෙම ලස්සනයි කියලා ওই මූණ වල දකින්නටවත් අප්‍රිය වෙන ආකාරය. ඒ හිස් කබලාසේ ඒ හිස් කබල මතු පිටින් මේද තියෙනවා, කුණුලේ තියෙනවා, මස් තියෙනවා, ඒ වගේ හමින් වැහිලා තියෙනවා. ඒක නිසායි තමයි මේවා ලස්සනයි කියලා හිතන්නේ. නැත්තම් මේ දත්තේම විලිසුවත් එහෙම අතිශයම දකින්නටවත් අප්‍රියයි. මිනිස්සු hina වෙනකොට මේ දත් පිරිසිදුයි ලස්සනයි කියලා හිතුවට තොල්පොටවල් ලස්සට ඇඟිල්ල දාලා ඉහළට උසවලා බලන්න මේ දත් දිහා කණ්ණාඩියකින් බලනකොට තමන්ට පේවයි ඒවා කොයිතරම් අපවිත්‍ර විදියට කැත විදියට පිටලා තියෙන කියලා. නමුත් ලෝක සත්‍යයට එහෙම දකින්නට බැරි නිසා මේවා අගේවත් දේවල් කියලා සලකනවා. මේ මුළු සමම ශරීරයේ තියෙන ගැළවිලා ගියොත් එහෙම හරියට මේක හැම ගැළවිච්ච තුවාලයක් වගේ. ඇතුලේ තියෙන තනි ඇටකටු ගොඩක් ඔය අගයක් නැහැ. නහර තියෙනවා ඒ වගේයක් නැහැ. මස් තියෙනවා ඒ වගේයක් නැහැ. ඒ වගේම තමයි මේද තට්ටු තියෙන ඒව කිසිම වටිනාකමක් නැහැ. ලේ තියෙන මේව කිසිම වටිනාකමක් නැහැ. සම්පූර්ණයෙන්ම නිසලු දේවල්, සම්පූර්ණයෙන්ම පිළිකුල් දුකන හැමන දේවල්, මේ සියුම් හැමකින් උඩින් වැහිලා ඒකින් පැවටිලා දඟලන ආකාරය, දඟලපු ආකාරය තමන්ට තේරෙන්න තොන්. එහෙම තේරෙනකොට මේ කය කෙරෙහි අතිශයින් පුදුම පිළිකුලක් ඇතිවෙනවා. මේ පිළිකුල තුළින් යම් කිසි නිමිති සටහනක් තමන්ගේ සිතට වැටෙනවා නම් ඒ නිමිති සටහන නැවත 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 ප්‍රගුණ කරන්න ඕන. හිස් භාවයට කෙනෙකුගේ සිතපත් වෙනවා නම් මේ භාවනා කිරීම තුළින් ඒ හිස් භාවයට වඩා මේ පිළිකුල තුළින් ඇති වෙන නිමිති සටහන දැක දැකා එක ප්‍රගුණ කර කර ඉන්නට පුළුවන්කම තිබෙනවා නම් ඒක තමයි උසස් වන්නේ. මොකද දැන් මේ හිස් භාවයේ තියෙන ඒ වෙලාවේ ශාන්ත සැනසීම් සෝයක් ලැබෙනවා. සමහර දේක පාදක කරලා පහළ මාර්ගඵලයක් උනත් ලබන්නට පුළුවන්. නමුත් ඊට පස්සේ ඇලෙනවා. ප්‍රිය රූප දැකපුවම, ප්‍රිය මිනිසුන් හරි ගෑනුන් හරි දැක්වහම තමන්ට තමන්ගේ ආදරය කරන අය හරි දැක්කොත් ඇලෙනවා. මොකද අර ශූන්‍යතාවයේ තිබුණට පිළිකුල නැති කරන්නට ඒ ශූන්‍යතාවය, පිළිකුල ඇති කරගන්නට ඒ ශූන්‍යතාවය ඉවහල්වන්නේ. පිළිකුල තුළින් ලැබෙන ආනිසංස ශූන්‍යතාවය තුළින් ලබන්නට බැහැ. ඒක නිසා පිළිකුල් භාවනාව වඩලා ඒකේ යම් කිසි නිමිති සටහනක් තමන්ට පේනවා නම් ඒක නැවත නැවත ප්‍රගුණ කිරීමයි හොඳ. ශරීරයේ මුළු ශරීරයේම යටිපතුලේ සිට ඉහළ ඉස්සෙච්ච දක්වාම කිසිම කොටසක්
පිරිස දෙකක් නැහැ කිසිම කොටසක් දුබඳ හමන් නැති හොඳ දෙයක් කියලා සාරවත් දෙයක් කියලා ගන්නට දෙයක් නෑ. පුතන් අහෙන් ගලන සුටු දීරි වල ආගයක් තියෙනවා, කුණු ගෙල වල ආගයක් තියෙනවා, දහඩි වල ආගයක් තියෙනවා. මේ ආදී වශයෙන් බලනකොට තමන්ට තේරෙන්න ඕනේ, තේරෙන්නට ඕනේ කොයිතරම් නිෂ්පල නිසරු දෙයක්ද, කිසිම අගයක් වටිනාකමක් නැති දෙයක්ද මේ අරගෙන ගැහෙනුම් කියලා හිතාන, මිනිඳුන් කියලා හිතාන, මම කියලා හිතාන, බැඳීගෙන උපාදාන කරගෙන නිශ්චිත වාසය කරන්න කියන කරුණ. එහෙම පේනකොට තමන්ට කායගත සතියේ පිළිකුල් භාවනාව පිළිබඳ තර්මක අවබෝධයක් ලැබුණා කියලා සැනසෙන්නට පුළුවන්. භාවනා කරන විට පොඩ්ඩක් ওই පිළිකුල ඇති කරගන්න එක කාටත් කරන්නට පුළුවන් සුළු දෙයක්. ඕක මහා ලොකු දෙයක් නෙවෙයි. පිළිකුල් භාවනාවෙන් ධ්‍යානයක් වුණත් භාවනා කරන විට ලබන්නට පුළුවන්. නමුත් ඊට පස්සේ ආ නැවත ආය සුභ සංඥාව ඇවිල්ලා ලෝක සත්‍යය නැවත රාගාදියට යට වෙනවා. මිනිසා පිළිකුල් භාවනාව නැවත නැවත වඩලා විශේෂයෙන්ම පිළිකුල් භාවනා තුළින් යම් කිසි නිමිත්තක් තමන්ට වෙනවනම් ඒ නිමිත්ත නැවත නැවත ප්‍රගුණ කරලා තියෙන එක තමයි ඉතාම සුදුසු. එහෙම බලනකොට එහෙම නිමිති ප්‍රගුණ කරලා තියෙනකොට ඕනම කෙනෙක් දේශ බැලනකොටම අර නිමිත්ත තමන්ගේ සිතට වැටහෙනවා. එතකොට කිසිම ඇලීමක් බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මේ මතු පිටින් තියෙන සියුම් හැම ගලවලා නිකන් බලන්න. එහෙම බලනකොට තමන්ට තේරෙයි යම් කිසි පිළිකුල් ස්වරූපයක් නැවත සම වසලා බලන්න. අර එතකොට අර ලස්සනයි ලස්සනයි කියන හැඟීමෙන් යුතු ඒක බැලුවත් ලස්සනටත් පෙනේ. නැවතත් ඒ හැම විවෘත කරලා බලන්න. මේ මර විවෘත කිරීමයි නැවත වැසීමයි කියන එක වේගෙන් වේගෙන් කරන්නට පුළුවන් වෙනවා නම් ඉතාම හොඳයි. ඒක කරන්නට බැරි නම් අර නිමිත්තවත් වශී කරන්න බලන්න. නිමිති කියනකොට නිමිති කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගේ සිතට වැටෙන යම් කිසි සටහනක්, ශරීරයේ පිළිකුල් කොටස් පිළිබඳ යම් කිසි සටහනක් වැඩෙන. ඒක කායගත සතේ කොටසන් දෙවෙනි කොටස තමයි දහතු මනසිකාර භාවනා. මේක ඕනම කෙනෙකුට කියන්නට පුළුවන් දෙයක්. මේ ශරීරය හැදිලා තියෙන පටේ ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු වලින් කියලා කියන්නට පුළුවන්. නැත්තම් මේ ශරීරයේ එක එක කොටස් අරගෙන මේ කොටස මේ පටවි ධාතු තියෙනවා, ආපෝ තේජෝ වායු තියෙනවා, මේකේ පටවි ධාතු උස්සන්නයි ආදී වශයෙන් කියන්නට පුළුවන්. ඒවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා කියන්නට පුළුවන්. ලියලා තියෙන දෙයක් කියවන්නට පුළුවන්. කෙනෙකු ඒ දෙයක් අහන්නට පුළුවන්. ඒ අහන කියන දේවල් තමන්ට යන්තම් තේරෙන්නටත් පුළුවන්, හොඳටම තේරෙන්නටත් පුළුවන්. තේරෙන එක නෙවෙයි අවශ්‍ය වන්නේ, තනිකරම තමන්ගේ ශරීරය අවබෝධයලා පෙනී යන එක. මෙතන යඩුපාඩුව තියෙනවා. අවබෝධයක් පෙනෙන්නේ නැහැ. මේ ශරීරයේ දේශ බැලුවාම මම කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, නැත්නම් ගැහණියක් කියලා ගන්නවා, පිරිමියෙක් කියලා ගන්නවා. ඉතින් මේක ඇතුලේ තියෙන තනිකරම ධාතු ගොඩක් කියන හැඟීම තමන්ගේ සිතට ඇති වෙන්නට ඕන. ඔය සතර සතිපට්ඨාන සූත්‍රයේම ඒක දක්වන උපමාවකින් බුදුරජාණන් වහන්සේ විසින් හරකෙක් මරණ මිනිහෙක් ඔහුගේ අතවැසියේ හරකෙක් මරලා සියුමන් සලක තියාගෙන මස් විකුණන උපමාවක් දක්වන. හරකෙක් මරන්න යන මිනිහා හරකෙක් ගේන්න යනකොට හරක හරක කියලා හිතන්නේ. ඒ සංඥාව තියෙනවා. හරක ගෙනියන විට ඒ සංඥාව තියෙන්නේ හරකෙක් ගෙනියනවා. හරක මරන්න බැඳලා තියෙනකොට හරකෙක් බැඳලා සිටිනවා කියන සංඥාව ඇතිවන. හරක මරන්න ගෙනියනකොට හරකෙක් මරන්න ගෙනියනවා කියන සංඥාව. හරක මරනකොට හරක මරනවා කියන සංඥාව ඇති. මස් විකුණනකොට හරකෙක් විකුණනවා කියලා ඒ පුද්ගලයා හිතන්නේ මම මස් විකුණනවා කියලායි හිතන්නේ. හරකා කියන සංඥාව වෙනුවට මස් කියන සංඥාව ඔහුගේ සිත තුළ පිහිටියා වෙනවා. එහෙම පිහිටියා වෙච්චි මස් කියන සංඥාව සේ තමන්ගේ සිතට මේ ගැහැණියක්, මේ පිරිමියෙක්, මේ මමයි කියලා හිතාගත්තු එක හරියට ගවයේ මේ හරකෙක් කියපු සංඥාව වගේ. එහෙම හිතාගත්ත එක අයින් වෙලා මෙතන තියෙන්නේ ධාතු ගොඩක් නැති වෙලා සිතට වැටහිලා පෙනෙන්නට ඕන. අර හරකාගේ මිනුවට මස් කියන සංඥාව ආවාසේ ගැහණියෙක්, මිනිහෙක්, මම ආදී වශයෙන් සත්වෙක්, දිවියෙක්, බ්‍රහ්මෙක් ආදී වශයෙන් හිතන ඒ සංඥා වෙනුවට මෙතන තියෙන්නේ ධාතු ගොඩක් කියලා පේන්නට ඕන. දැන් අපි උදාහරණයක් හිතමු, ශරීරයේ මස් කැල්ලක් ගත්තොත් ඒකේ වතුර ගතියක් තියෙනවා, ආපෝ ගතිය, ඒක තේජෝ ගතිය තියෙනවා, රස්නයක් පෝෂිත්‍ර පිම්බිච්ච ස්වරූපයක් තියෙනවා, වායු ගතිය. ඒ වගේම ඒක වතුර ගතිය සම්පූර්ණයෙන් වේලිලා ගියාට පස්සේ ඒක පොළොවට පස්සෙන ගතියකින් යුතු කොටසකින් හැදිලා තියෙනවා. ඒක තමයි පටවේ ධාතු. තමන්ගේ මුළු ශරීරයේ දැස බැලුවාම මුළු ශරීරෙම මේ ධාතු කොටස් හතරෙන් හැදී තියෙන ආකාරය දකින්නට ඕන, පෙනෙන්නට ඕන. මේ ශරීරයේ වතුර කොටස් එහෙම ගියොත් ශරීරයෙන් අහකට සම්පූර්ණයෙන්ම
මේ ප්‍රසන්න භාවයක් ප්‍රබෝධමත් භාවයක් මේ කිඹුණු වාගේ තියෙන පිරිච්ච වාගේ ස්වરૂපයක් මොකක්වත් දක්නට ලැබෙන්නේ නැහැ. වේරිච්ච තරකඩක් වාගේ ඒ වතුර ගැතේ නැති විලා කියොත් එම මේ සියුම් සුදුම මේ පැහැපත් භාවයක් නැහැ. ගොර හැඩි භාවයට පත් වෙලා ඒවා ඊටාම දකින කෙනෙකුටත් අපේ ස්වરૂපයට පත්වන තත්ත්වයට පත්වන්නට පුළුවන් මේ වතුර ගැතේ නැතිවදී. ශරීරයේ 50 60කටත් වැඩිය 65ක් වේදනාවක් තියෙන වතුර. ඉතින් මේ වතුර අරගෙන මම වගේ කියලා හිතනවා. ඒ වගේම රශ්මි සීතල අරගෙන මම වගේ කියලා හිතනවා. ඒ වගේම උලංග තියෙනවා ශරීරය ඇතුලේ. මේ උලංගෙන් තමයි හුඟක් පිම්බිලා තියෙන්නේ ශරීරය. ඒ උලංග සම්පූර්ණයෙන් ගියා නම් පුරවක බැලුම් උලංග පුරවක බැලුම් බෝලයක්කට සීලකින් බෙද්දා වගේ ඇකිලිලා මේ විදිහට මේ 14 කර සත්‍යයක් මෙතන නැත කියන හැඟීම තමගේ සිතට ඇති වෙනකන් මේක දකින්නට ඕනේ. 14 වශයෙන් බලනකොට තමහට ශූන්‍යතාවයට යන්න පුළුවන්. ශූන්‍යතාවයට වඩා එහාට එහාට භවනා දිනු කාණ්ඩ නැවත නැවත 14 වශයෙන් වැඩි වීම කරනවා නම් ඉතාමත් හොඳයි. මොකද ওই ශූන්‍යතාවයේ ඉක්මවා ගිහිනා සෝවාන් වෙන්නට පුළුවන් කෙනෙකුට. නමුත් කෙනෙක් ඒ සෝවාන් සම්බුදාගාමී වෙන්නට පුළුවන් කෙනෙකුට. එහෙම වුණත් මේ 14 කෙරෙහි තත්ත් සංඥාව පිහිටලා එයාගේ සිත තුළ තියෙන. තත්ත්වයක් සිටිනවා, ගෑණියෙක් සිටිනවා, මිනිහෙක් සිටිනවා ආදී හැඟීම ඒ සංඥාව එයාගේ සිත තුළ පිහිටලා තියෙන. සමහරට සපදාගම් වෙලා ඉන්නේ. පල සම්මත වලට සමාදී. විවාහ වෙලා දරුවෝ එහෙම හදන එක නිසා තමයි. එතකොට මේ එවැනි අයට පවා මේ කයේ පිළිබඳව වැරදි අවබෝධයක් තියෙනවා නම් සාමාන්‍ය පුත්තජින භූමියේ සිටින අය ගැන කියන්නටම දෙයක් නැහැ. එම නිසා මේවා 14 වසරේ නැවත 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 ප්‍රගුණ කරන එකයි ඉතාම සුදුසු. ප්‍රගුණ කළාට පසුව තමන්ටම පැහැදිලිව පෙනෙන්නට ඕනේ මෙතන තියෙන්නේ ධාතු ගොඩක් වෙන මොකක්වත් නෙවෙයි කියලා. එතකොට ඕනම ගෑණියක් දැක්කත් මිනිහෙක් ගත්තා කොයි සතෙක් ගත්තා දුඩහම මේව ගැලෙවට පස්සේ ඇතුලේ තියෙන්නේ මොනවද තන්නේ කරම ධාතු පර්වතයක් නේද කියලා තේරෙන්නට ඕනේ. මේ ධාතු වලට ඇලුනේ කොයිතරම් මෝඩකමකින්ද, මේ ධාතු වලට රැවටුනේ කොයිතරම් මෝඩකමකින්ද, මේ ධාතු මම මගේ කියලා ගත්තේ කොයිතරම් මෝඩකමකින්ද කියන එක තමන්ට අවබෝධ වෙන්නට ඕන. එහෙම නැතුව ඒ පොඩ්ඩක් ඔය ධාතු වශයෙන් දැකලා ඉතින් ටිකක් ශූන්‍යතාවයට පත් කරගෙන නැත්තම් ටිකක් ඉඳ සමාධියට පත් කරගෙන ඒකෙම දැසගෙන ඉන්නවට වඩා වැඩිය සදසුවන්නේ අර 10 වසරෙන් නැවත 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 ප්‍රගුණ කරලා බලන එක. ඒක නිසා මේවා තමන් දන්නවා කියලා හිතලා මම මේවා කරලා තියෙනවා කියලා හිතලා සෑහීමකට පත්වන පුද්ගලයාට එයින් එහාට එහාට ලබාගත හැකි ඒ තුළින් ලබාගත හැකි දියුණුවක් ලබන්නට බැහැ. ඒ තුළින් ලබාගත හැකි නිවැරදි සංඥාවන් සිත තුළ ඇති කරගන්නට ඒ අයට හැකියාවක් නැහැ. ඒ නිසා මේ 13 මනසිකාර භාවනාවත් පුළුවන් තරම් දුරට වඩන එකයි හොඳ. ඇස් දෙක අරගෙන පියාගෙන භවනා කරනකොට ශූන්‍යතාවයේ දැర్శණය නම් ඇස් දෙක අරගෙන කරන්න. එතකොට ශූන්‍යතාවය පේන්නේ. බොහෝ දෙනෙකුට එහෙම පේන්නේ. ඊටාම කලාතුරකින් කෙනෙකුට භවනා උගා දිනු කෙනෙකුට ඇස් දෙක අරගෙන හිටියත් පේන්නේ නැතුව යනවා. ඒ කලාතුරකින් සිදු වෙන දෙයක් මේ ආයතේ තත්ත්වේ නැහැ. මේ මිනිස්සා පුළුවන් තරම් දුරට පිළිගොල් භවනාවත් ඒ කියන ලද ධාතු මනසිකාර භවනාවත් නැවත නැවත ප්‍රගුණ කළ යුතුයි. කායගත සතියට අන්තර්ගත වන තවත් එකක් තමයි මේ නව ශීවතිකය. මෙනියක අවස්ථා 9ක්. එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී ඔය දැන් වාගේ මිනිස්සු පොච්චන්නේත් නැහැ, වල්ලන්නේත් නැහැ මරුණට පස්සේ. ගිහිල්ලා සෝනක ඈත වීශ කරන අය ඒ කාලේ තිබ්බ හැටි තමයි. ඒක හොඳයි කියනවානේ ඒ කාලේ පැවති தත්ත්වය. එදින් ඒ මලමිනි විස කළාට පස්සේ එක කාලයක් යනකොට දවස් දෙකක් තුනක් යනකොට නිල් වෙනවා, ඕජස් කරනවා, පුපුරනවා, විවිධ වර්ගයේ සතුන් ඔය බල්ලන් තෙවලුන් කුකුස් සම්බේ සත්‍යය ඇවිල්ලා කොට කොට කනවා, සමහර සත්‍යය ඇවිල්ලා කෑලි කඩාගෙන ඉවාගෙන දුවනවා. එතකොට කෑලි ගැදවිචි මලමිනි තියෙන ඒවා අද දකින්නට බෑ. මොකද අද කාලේ එම්බාම් කරලා පුච්චනවා බින්දරට දාලා නැත්නම් කරන්ට් එකෙන් එහෙමත් නැත්නම් පොළවේ දාලා වල දාන. ඒ නව ශීවතිකය දකින් වඩන්නට නම් Taman ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න තියෙනවා. ඒ කියන්නේ නව ශීවතිකයේ තියෙන කොටස් Taman දැකලා තිබිලා ඒක නිමිත්තක් වශයෙන් පෙනෙනවා නම් එයාට පාසයෙන්
ඒ භාවනා කරන්න පුළුවන් අඩු වශයෙන් මේ අය මැරිලා කුඩු කුණු වෙච්ච සත්ව දැකලා ඉතින් ඔය බල්ලෝ බලලු වගේ තමයි පාරවල් ලයින් දාලා තියෙනවා විශාල පොස් කඳන් විතර ලොකු වෙලා මහත් වෙලා උපරන්න ඔන්න මෙන්න තත්ත්වේ තිබෙන ඉදිමිච්ච ශරීර දැකලා ඇති ඉතින් එවැනි තත්ත්වයට තමගේ ශරීරයේ පත්තනවා නීත කියලා බලන්න මැර මේක මරණය නීතයි ජීවිතය අනීතයි කියලා හිතන එකට වඩා මරුණට පස්සේ මේ ශරීරය මේ තමන් ඇලුම් කරන මේ ඇඟ මේ විදිහට නිල් පාට වෙනවා මේ අවපැහැයක් ගන්නවා කළු පාටට අවපැහැයක් විරූපත්වයටපත් වෙනවා මේ විදිහට ඉදි වෙනවා මේ විදිහට ඕජස් ගන්නවා මේම පණුව මැස්සෝ ආනවා මේකේ පණුව ගන්නවා මේම කුණි කුණි දිවි දිවි මේ ඇඟ යනවා ඊට පස්සේ මේ විදිහට ඇට සැකිල්ලක් වෙනවා ඇට සැකිල්ල දිර දිරා යනවා මෙවැනි ඇඟක් නේද මේ තියෙන්නේ මෙවැනි ඇඟකට නේද මේ ආශා ගන්න මේ ඇඟේ මොන අගයක්ද තියෙන්නේ කියන අවබෝධය එතකොට තමන්ගේ සිත තුළින්ම මතුවෙන මේ මොන මෝඩ වැඩකද මෝඩ වැඩක්ද මේ දක්වා කළේ මේ සංසාරයේ පුරා මේ මෝඩ ක්‍රියාව ප්‍රඥාවකින් දැකලා තම අයින් කරන්නට පුළුවන් වන්නේ පොඩ්ඩක් කියනකොට ඔබ දැන් කියනකොටත් මේ ඇයිට තේරෙයි එහෙම තේරෙන එකට වඩා අවශ්‍ය වන්නේ නැවත නැවත වැඩිම තුලින් තමන් ලබන අවබෝධය දිනු කර ගැනීමයි ඒක කරන් වෙන්නම් අඩු වශයෙන් අර කලින් කියපු විදිහට මේ පිළිකුල් භාවනාව කොටසක් දිනු කර ගන්න බලන්න නැත්නම් ධාතු මානසිකාර භාවනාව දිනු කර ගන්න බලන්න නැත්තම් ඔය මරණ අවශේෂයේ කොටස් දකින්නේ නැහැ ඒ නිසා මරුණාට පස්සේ අර මම කිව්ව විදිහට ඉදිමෙ නැහැටි නිල් වෙ නැහැටි කුණු වෙ නැහැටි ඕජස් ගල් නැහැටි දිර දිලා යන හැටි අපි දැකලා තියෙනවා ඔය කැලේ එක දවසක් මම මිනිස්සෙක් දැක්ක මැරිලා දවස් 5ක් 6ක් ගිහින් ඉදිමිලා තිබුණු ප්‍රමාණය මට හිතා ගන්නට බැහැ මේක මිනිහෙකුගේ සාමාන්‍ය මිනිසෙකුගේ ශරීරය වගේ 5-6 ගුණයකටත් වැඩිය ලොකුයි හැතැම්ම කාලක් විතර ඈතට දුබද හමුණා මැස්සෝ අහලා වටේටම තනකොළ පවා අලු පැහැයෙන් යුතු අර ගැඟෙන් ගන්න ජරාව නිසා ඒව මැරිලත් නෙවෙයි නිකන් අලු පැහැයට හුරු පැහැයකින් යුතුලා හිතා ගන්නට බැරි මලමිනියක ස්වරූපයක් ඒක එතකොට එවැනි එකක් දැකලා තියෙනවා නම් තමන්ගේ ශරීරයටත් මෙහෙම තත්ත්වේ නොයි කියලා මෙයාට හිතා ගන්නට පුළුවන් තමහට මේ අයට සුනාමියකින් මැරිච්ච මිනිසුන්ගේ මේ ඡායාරූප ඩීවීඩී වල හැම තිබෙනවා දැකලා ඇති අඩු වශයෙන් ඒකකින්වත් එතලා බලන මේ නවසීවිතයේ දිනු කර ගන්න බලන්න ඒක බැරි නම් අඩුම ගානේ මරුණට පස්සේ තමන්ගේ මලමිනියට සිදුවෙන දේවල් දකින්න එතකොට ඒකත් කායගත සතිය එක්කොටස මොකද මේ කය කෙරෙහි තියෙන චන්දරාගේ ඇති නැති කර ගන්නටයි මේ සෑම එකක්ම කරන්නේ පිළිකුල් වශයෙන් බලන්නේ චන්දරාගේ නැති කර ගන්න මේ විදිහට මරණ නවසීවිතකේ හෝ මරණ සති භාවනා වැඩීම තුළින් ඒකේ නියම තත්ත්වය දකින්නේ ශරීරයේ කෙරේ යථා අවබෝධයක් ඇති කරගෙන ඒකෙහි තියෙන ඡන්දය කැමැත්ත රාගය බැඳීම මේව නැති කර ගැනීම සඳහා එක කරන්නේ එතකොට තමන් ඇසුරු කරන දුවවරු වෙන්න පුළුවන් පුත් වෙන්න පුළුවන් ස්වාමි පුරුෂය භාර්යාවරු වෙන්න පුළුවන් මේ කවුරු තමන්ගේ ශරීරයත් එක්ක මේ විදිහට බලනකොට මේ අනවශ්‍ය ආකාර බැඳීම් බොහෝ දුරට නැති කර ගන්නට පුළුවන් වෙනවා මේ බැඳීම් තියෙන එක ඉතා නරකයි බැඳෙන්න දුක වැඩි වෙනවා බැඳෙන්න සංසාරයේ දිග ගැසෙනවා අපේ අරමුණු කෙරේ බැඳෙකොට මාර්ය අපු පසුපසින් එනවා එහෙම බැඳෙන්නේ නැති වෙන්නකොට මාර්ය පසුපසෙන් එන්නේ නැහැ ඒ බැඳෙන්නේ නැතුව සිටින අවස්ථාවේ එතකොට මේ විදිහට කටයුතු කරන්න ධාතු මනසිකාර් භාවනාව වඩන්නේ විශේෂයෙන් අනාත්ම සංඥාව දිනු කර ගැනීම සඳහා අනාත්ම සංඥාව සෝවාන් වෙච්ච කෙනෙකුට ලැබෙනවා අනාත්ම දැකීමෙන් තමයි සෝවාන් වෙන්නේ ඊට වඩා එහාට එහාට අනාත්ම සංඥාව දිනු කරන්න ගොඩාක් කරුණු තිබෙනවා සරදාගාමී වෙනකොට අනාගාමී රහත් වෙනකොට තමයි ඒ අස්මිමානේ දුරුවියාමෙන් ආත්ම සංඥා සම්පූර්ණයෙන් නැති අනාත්ම සංඥා පිටන් එනිසා මේ අනාත්ම සංඥාව දිනු කර ගැනීමටත් ධාතු මානසිකාර භාවනා වඩන එක සුදුසුයි කායගත සතිය වඩන එක ඉතාමත්ම සුදුසුයි ඒ ආකාරයෙන් සෑම කොටසම වෙන ආකාරයෙන් කය කෙරෙහි පේන චන්දරාගය දුරු කර ගැනීමට කය අතහැරීමට ඒ වගේම සියලුම සංගෝල ධර්මයන් ප්‍රහාණය කිරීමට බුදුහාමුදුර දක්වලා තියෙනවා රෝවාන් සකදාගාමී අනාගාමී රහත් ආදී සියලුම මාර්ගඵල ලැබීමට මේ එකම ධර්මයේ ඒකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ මහත්ඵලෝ හොති මහා සංසාර අතමෝ ඒකෝ ධම්මෝ කායගත සතිය ආදී වශයෙන් දක්වලා තියෙනවා එකම ධර්මයක් වූ මේ කායගත සතිය වැඩිමින් මහණෙනි මහත්ඵල මහා සංසාර භාවයක් ලැබෙනවා කියලා. ඉතින් ආනාපාන සති භාවනා සමාධියට අයත් කොටසක්
සමාධිය දියුණු කිරීම සඳහා බොහෝ දෙනෙක් ප්‍රගුණ කරන කොටසක්. එසේ වෙතත් ඒ ආනාපාන සති භාවනාවත් බඩලා ඒ ආනාපාන සති භාවනාව විදර්ශනාවට නගිමින් දකින්න පුළුවන් නම් ඒක ඉතාම හොඳයි. ආනාපාන භාවනාව දියුණු කරපු කෙනෙකුට තමයි පිළිකුල දකින්න පුළුවන් ආනාපාන භාවනා තුළින් ආශ්වාස ප්‍රශ්වාස යමනෝ තමන්ගේ ශරීරයේ පුරාම වේදන ආකාරය දැකලා වුණාට පසුව ඒ කොටස් දෙසට උදාහරණ වශයෙන් අදවත කෙරට යවන්න පුළුවන්, පෙනහැරි වලට යවන්න පුළුවන්, වාමාශයට යවන්න පුළුවන්, නැත්නම් ශරීරයේ තියෙන බඩවැල් වලට යවන්න පුළුවන්. ශරීරයේ ඕන කෙන කොටසකට මේ ආශ්වාස ප්‍රශ්වාසයේ පතුරවා හරින්න පුළුවන්. ඒ පතුරවා හරිනකොට මේ ශරීරයේ ඇතුලේ කොටස් එළියේ තියෙන වශයෙන් දිස් වෙනවා. මොළයේ ඇතුළට යවන්න පුළුවන් ඕනෑම කොටසකට ආශ්වාස ප්‍රශ්වාසයේ තුළින්ම ටිකක් දියුණු කරගත්ත කෙනෙකුට මේ පිළිකුල කොටස් දකින්නට පුළුවන්. නැත්නම් ආනාපාන භාවනාව දියුණු කරගෙන ඉවර මේ ධාතු හතර තුළ ආනාපාන ආශ්වාස ප්‍රශ්වාස පතර හරින්නටත් පුළුවන්. එතකොට ආශ්වාස ප්‍රශ්වාසම දියුණු කරපු කෙනෙකුට මේ ආශ්වාස ප්‍රශ්වාස විනාඩි දෙක තුනක් ක්‍රියා විරහිත වෙලා ගියොත් එහෙම ඒ කියන්නේ ගත්ත උස්ම පිට කරන්නේත් නැහැ, පිට කරපු උස්ම ගන්නෙත් නැතුව විනාඩි 4ක් 5ක් ගියත් එහෙම ඒක මරණයටපත් වෙනවා කියන එක දකින්නටත් පුළුවන්. ඉතින් මේ ශරීරයේ නිස්සරු භාවය ආස්වාස් ප්‍රස්වාස සුරන් රැල්ලක් මත රඳා පවතින මේ ශරීරය, ආහාර පාන ආදී මත රඳා පවතින මේ ශරීරය, බාහිර සීතල උෂ්ණ සමතත්වයේ පවතිනතාවක් පවතින ශරීරය, බාහිර උෂ්ණය අපිට ඔරොත්තු නොදෙන ආකාරයෙන් බැදුනොත් මැරෙනවා, බාහිර සීතල අපිට ඔරොත්තු නොදෙන ආකාරයෙන් අධික වුවොත් අපි මැරෙනවා. සමහර රටවල සීතල අධික වෙලා මැරෙනවා, උෂ්ණය අධික වෙලා තව සමහර රටවල මිනිස්සු මැරෙනවා. මේ සීත උෂ්ණ දෙක මත මේ රඳා පවතින්නේ. ආස්වාද ප්‍රසවාස හුස්ම රැල්ලක් මත මේ ශරීරයේ පවතින්නේ. ඒ වගේම කන බොන ආහාර මත මේ ශරීරයේ පවතින්නේ. මේ ශරීරයේ පවතින්නේ කර්ම මත. පුරාණ කර්මයක් මේ මුළු ශරීරයෙන් කියන්නේ සිත කියන එකත් පුරාණ කර්මයක් කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ඉතින් මේ කර්මය මතයි මේ පවතින. මේවා නොදත් මේ ශරීරයේ තියෙන සමුදේ නොදත් බොහෝ සත්‍යෝ මේ ශරීරය කෙරේ ඇලෙනවා බැඳෙනවා මම කියලා මුලා වෙනවා. මගේ කියලා මුලා වෙනවා. ඒක නිසා මේ සියලුම ධර්මයන් දුරුකර ගැනීමට ඒ දුරුකර ගන්නා විට සම්මාදිට්ඨිය තමන්ගේ සිත තුළ වැඩින්නේ. ප්‍රඥාව දියුණු වෙන්නේ මේ ප්‍රඥාව සම්මාදිට්ඨිය ආදී නිවන් ලැබීමට දියුණු කරගත යුතු අංගයන් දියුණු කර ගැනීමට මේ කරුණ විවහල් වෙනවා. ඒ පමණක් නෙවෙයි එදිනදා ජීවිතයේදී දකින දකින අය කෙරෙහි ඇලෙන එක බැඳෙන එක වැනි දේවල් තමන්ගේ ශරීරය කෙරෙහි ඇලෙන එක බැඳෙන එක තමන්ගේ ශරීරය කෙරෙහි මෙතෙක් කල් ඇලි ඇලි බැඳි බැඳි කටයුතු කිරීමේ මෝඩ ක්‍රියාවලිය ආදිය දකින්නට පුළුවන්. තමන්ටම අවබෝධ ලැබෙනවා නම් තමයි එහෙම දකින්. ධර්මයක් අහලා ඒ කරුණ මතක තියාගත්තට තේරුණාට එහෙම දකින්නට බෑ. නැත්තම් භාවනා කරන වෙලාවට පොඩ්ඩක් ඕව භාවනා කරලා ඒක හරියට අවබෝධ කරගත්තා කියලා සෑහීමට පත්වන්නටත් බෑ. තමන්ම මේවා නැවත නැවත ප්‍රගුණ කළ යුතුයි. භාවිතා බහුලීකතා කියන වචන දෙකම බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා බොහෝ අවස්ථාවල දේශයේ. එහෙමයි ප්‍රකාශ කරන්නේ භාවිතා කරන්න බහුලීකතා කියන්නේ බොහෝ කොට වඩන්න නැවත නැවත බොහෝ වාරයක් කරන්න කියන එකයි බහුලීකතා කියලා කියන්නේ. එම නිසා මේවා භාවිතා කර යුතුයි, බහුලීකත කර යුතුයි, බහුලීකරණය කළ යුතුයි. එසේ කරන කෙනෙකුට තමන්ට පුළුවන් අනිශ්චිතෝට විහෙරති නිශ්චිත භාවයකින් තොරව වාසය කරන්න. ඔය කායගත සතියේ භාවනා ක්‍රම හැම එකක්ම විස්තරේ කරලා අවසාන වෙනකොට බුදුහාමුදුරුවෝ කියනවා මේකේ සමුදේ දකින්න අය වය දකින්නේ සමුදේ වය දකින් දෙකම දකින්නේ සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඊළඟට ප්‍රකාශ කරන අත්තිකායෝතුව 50 සතිපට්ඨිතා හොති යාවදී ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච්ච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. මේම නැවත නැවත එහෙම ওই කායගත සතිය වඩනකොට තමන්ට තේරෙන්නට ඕනේ මෙතන තියෙන්නේ රූප කොටස. සත්‍යයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, ජීවයක් නෙවෙයි. ඒවා ජීවිතෙන්ද්‍රේ රූපේ තියෙනවා. නමුත් ජීවයක් කියන එකෙන් අදහස් කරන්නේ ආත්මයක් සහිත සතෙක්. එහෙම එකක් නෙවෙයි කියන එක තමන්ට තේරෙන්නට ඕන. එතකොට සමුදේ වය දකිනකොට මේකේ අනාත්ම ස්වરૂපය දකින්නට පුළුවන් පැහැදිලිවම. ඒ වගේ දකිනකොට අනිශ්චිතෝච විහෙරති මේවා කෙරෙහි බැඳෙන්නේ නැතුව සිත පැත්තකින් තියලා කය පැත්තකින් තියලා තමන්ට ජීවත් වන්නට පුළුවන්.
බාහිර ලෝකයේ සත්‍යෝ තමන්ගේ යුතුයකම් ඔක්කොම විශ්සු කරනවා ඒ අය වෙනුවෙන් තමා ආදරෙන් ඒ අයට කතා බහ කරනවා ඇසුරු කරනවා ඒවෙන් තොරව සමාජයේ ජීවත් වෙන්නට බැරි නිසා එසේ කළ යුතුයි එසේ කරන එක වෙනම දෙයක් තමාගේ යටිසිතේ දියුණුව තවත් දෙයක් එහෙම යටිසිතේ දියුණුව තියෙන කෙනාට ඔය කිසිවක් උපාදාන කරගන්න නැතුව ඇලෙන්නේ නැතුව නිශ්චිත භාවයකින් යුතුව වාසය කරන්න නැතුව ඉන්නට පුළුවන් අනිශ්චිතෝටි විරති නිශ්චිතව වෙන්නේ නැතුව වාසය කරන නැචකින්ච ලෝකේ උපාදීත් එතකොට කිසිවක් උපාදාන කරන්නේ අත්තිකායෝතුවා 50 සතිපත්චුපටිතා හොති මෙතන මේ රූප කොටසක් තියෙන්නේ කියන සතිය පිහිටෙනවා යාවදීව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය තව තව සතිය දිනු කර ගැනීම සඳහා ඥානයේ දිනු කර ගැනීම සඳහා ඒක ඉවහල් වෙනවා විශේෂයෙන්ම අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීත කියන පද දෙක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න නිශ්චිත නොවි වාසය කරන එකයි ඒ වගේම කිසිවක් උපාදාන නොකරගෙන වාසය කරන එකයි නිශ්චිත වෙනකොට තමයි නිශ්චිතත්‍ය තලිතං හෝති අනිත්‍යත්‍ය න තලිතං කියලා බුදුහාමුදුර දක්වන්නේ සිතේ සැලියෙන් ඇතිවන තමන්ගේ ශරීරයේ කෙරෙහි නිශ්චිත භාවයෙන් යුතුව සිටින කෙනාට ශරීරයට නොඑක් දේවල් සිදුවෙන විට ඉතින් සිත සැරෙනවා තමහට ලෙඩ වෙන්න පුළුවන් තමා ජරාවට යනවා නැත්නම් කැඩෙනවා බිඳෙනවා නොඑක් දේවල් සිදෙනවා තමන් ඇසුරු කරන අයට යම් යම් දේවල් වෙනකොට නිශ්චිත වෙලා සිටිනවනම් ඉතින් තමන්ගේ සිත සැරෙනවා නිශ්චිතත්‍ය චලිත මේ ඔක්කොම අතහරලා ඉන්නවනම් අනිශ්චිතස්ස ඒ නිශ්චිත භාවයක් නැතුව වාසය කරන කෙනාට න චලිතං චලිතක් චලිතයක් නැහැ ඒ චලිතේ නැති වෙන විට මේකක්වත් උපාදාන කරන්නේ ඒ උපාදාන ඔක්කොම ඇති වෙනකොට දුක නැවත නැවත ඇති කරන සම්බුදේ නැති යනවා ඒ උපාදාන සම්පූර්ණයෙන් බිරහිතුයි කියන කෙනාට සම්පූර්ණයෙන්ම සංසාර දුක නිම කරන්නට පුළුවන් වෙනවා ඒක නිසා තමයි බුදුහාමුදුර මේ කාර්යගතව සතිය විස්තර කරනකොට කියන්නේ මේක වැඩිම තුලින් මහණෙනි සෝවාන් වෙන්නත් පුළුවන් සකදාගාම වෙන්නත් පුළුවන් අනාගාම වෙන්නත් පුළුවන් පහත් වෙන්නත් පුළුවන් කියලා එතකොට එහෙම බුදුහාමුදුර කියන්නේ නිකමට නෙවෙයි ඒකේ යම් කිසි පදනමක් තියෙනවා ශක්තියක් තියෙනවා ඒකේ කටයුතු කිරීම තුලින් ඒ ආකාරයෙන්ම ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම තිබෙනවා ඒ නිසායි බුදුහාමුදුර එහෙම ප්‍රකාශ කොට වදාළේ එම නිසා ශූන්‍යතාවල හිර වෙලාම ඉන්නේ නැතුව ඒක අගේවත් දෙයක් කියලා හිතන්නේ නැතුව මේ දෙන්නම දැන් ශූන්‍යතාවයන් ගැන කතා කරලා ඒ මොකක්වත් නැතුව යන්නේ ඒවා දිනු කරගන්නකොට සමාධිය වැඩෙන එක වෙනම දෙයක් විදර්ශනා සමාධියක් නමුත් ඒ විදර්ශනා සමාධිය පමණක් නෙවෙයි අපට මේවේ යථා තත්ත්වයේ දකින්නකොට ඇති කරගත යුතු අවබෝධයන් මේ තුරු කරුණු ටික මේ අය හරියට ප්‍රගුණ කළොත් එහෙම මේ අවබෝධයන් Tamanටම ලබන්නට පුළුවන් එදාට තේරෙවි මම මෙතෙක් කල රැවටිලා හිටියේ කොයිතරම් මෝඩකම කින්ද කියලා එදාට තේරෙවි Tamanට මේවා අපි ටික ටික කරලා මේ ඇති කියලා සෑහීමටපත් වෙන කොයිතරම් මෝඩකමක් චිත්ත තුළ තිබුණු නිසාද කියලා එතකොට මේවා හොඳටම තේරෙනකොට Tamanටම තේරෙයි අනේ බුදුරජාණන් වහන්සේ විසින් මේ විදිහට අපට දීලා තියෙන උපදේශ කොයිතරම් වටිනා දෙවල්ද ඒ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උපදේශවල වටිනාකම නියම කරන්නට බැරි අමිල ධර්මයක් නේද මේ අමිල උපදේශයක් මේස දීලා තියෙන්නේ කියලා දකින්නට පුළුවන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඒ ආකාරයෙන් දකිනකොට තමයි බුදුහාමුදුරුවෝ දකින්නේ එහෙම නැතුව ඒ පොත්වල තියෙන කැලලක් දැකලා කියවන්න පුළුවන් වෙච්ච කමනින් මම මේ බුදුහාමුදුරුවෝ දකිනවා කියලා අද කාලේ ප්‍රසිද්ධය නිරන්තරයෙන්ම කියන කතාවල් ඇහෙනවනේ ජනමාධ්‍ය තුනේ හිතන්නේ මේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් මතක තියාගත්තාම කියවුවහම බුදුහාමුදුරුවෝ දකින්නයි කියේ. එහෙම නෙවෙයි ඒ තුනෙන් ලැබෙන අවබෝධය ලබාගෙන මේවා බුදුහාමුදුරුවෝ කීවේ කොයිතරම් අවබෝධයකින් යුතුවද මේ ධර්මයන් මේ උපදේශයන් ප්‍රකාශ කර බුදුහාමුදුරුවෝ කොයිතරම් සත්‍යාකරේ කරුණාවෙන් දේක කියලා තියෙන්නේ කොහොම ප්‍රඥාවකින් දැකලාද කියලා තියෙන්නේ මේ වටිනා මේ වාගේ වටිනාකම කොච්චරද කියලා තමන්ටම තේරෙනකොට තමයි අනේ බුදුරජාණන් වහන්සේගේ වටිනාකම කියලා තමන්ට අවබෝධ වෙන්නේ. අන්නේ දාට තමයි බුදුහාමුදුරුවෝ ටික ටික හරි දකින්නට පටන් ගත්තා වන්නේ. බුද්ධ ප්‍රතිමා දැකලා නෙවෙයි. නැත්තම් ওই දහම් පොත්වල කියන දෙයක් කියවලා නෙවෙයි. අවබෝධයෙන් ධර්මයේ දැකීම තුළින්. හමේශා ඒ අනුව පිළිපදින්න පිළිපැදීම තුළින් මේ ඇයටත් සම්පූර්ණයෙන්ම මේ දුක කෙලවර කර ගන්නට ඒ ක්‍රියා මාර්ගයේ පමණක්ම වුවත් හේතු වෙනවා.
ඒකව ධම්මෝ භාවිතෝ බහුලීකතෝ කියලා කියන්නේ ඒකයි එකම ධර්මයක් වූ මේ කායගත සතිය භාවිත කිරීම තුළින් මහණෙනි උඹලට මේ විදිහට ආනිසංස ලබන්නට පුළුවන් කියලා. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ තියෙන සූත්‍ර රාශියක් මේ අයට පුළුවන් නම් කියවලා බලන්න කායගත සතිය පිළිබඳව දැක්කෙන ඒ හැම සූත්‍රයකින්ම ලබන්නට පුළුවන් විවිධ ආනිසංස තමයි දක්වන්නේ. අපි එයින් එකක් ඔය කිව්වේ සෝවාන් සකදාගාමී අනාගාමී රහත් වන්නට පුළුවන් කියන එක. සංගෝධන නැති කරන්න පුළුවන් ආකාරයේ උපාදාන නැති කරන්න පුළුවන් ආකාරයේ අධිකරුණ රාශියක් මේ සූත්‍රවල දැක්වෙනවා. හොඳයි, ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේකට කායගත සතිය ප්‍රගුණ කිරීම නිසාම වුවත් නිවන්සෝ ලබා ගන්නට පුළුවන්කම ලැබේ. එසේම වේවා කියලා ආශිර්වාද කරමින් අපි මේ සරල කෙටි අනුශාසනා නිම කරනවා. දෙවියන්ට පින් දෙන්න ඒ සඳහා ආකාසත්තාජ වෙන පාටේ කියන්නේ ආකාශට්ටාරිමිම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටාරිමිම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටාරිමිම්මට්ටා නංගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරන් රක්ඛන්තු මප්පරන්තේ ප්‍රාර්ථනා කනිමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතෝ සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ කළ සීලං කුසල සත්‍ය මේයටත් නිවනින් සංසීමට වාසනාව සත්‍ය උදා වේවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනීව ච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු. සුවපත් වේවා.